ஐபோன் கீழ ஹெமதினாம் பிலிகன்னா எடியூ டிப்ஸ் யூடியூப் சேனல் එකට අදත් අපි ඔයාලට බොහොම වැදගත් වීඩියෝ එකක් අරන් තමයි ආවේ. අද අපි කතා කරන්නේ රජයේ මගින් ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම් සම්බන්ධයෙන්. ඉතින් මේ ණය පහසුකම් සඳහා ආයුධුම් කිරීමේ අවස්ථාව දින කිහිපයකින් ඔයාලට ලබා දෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඒ සම්බන්ධව තමයි අපි මූලික වීඩියෝ එකක් මේ විදිහට ඔයාලට ගේන්නේ. ආයුධුම් කිරීමේ සුදුසුකම් මොනවද? ආයුධුම් කරන්න පුළුවන් පාඨමාලා සහ විශ්වවිද්‍යාල මොනවද කියන කාරණේ මේ වීඩියෝ එකේදී කතා කරනවා. මේ වගේම ගියවර ආයුධම්පත් යොමු කරපු ආකාරය පිළිබඳ උපදෙසුත් අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ සැරෙත් ඒ විදිහටම බොහෝ දුරට ආයුධම්පත් යොමු කිරීම අවස්ථාව ඔයාලට ලබා දෙයි. ඔන්ලයින් තමයි ආයුධම් කරන්න තියෙන්නේ. ඉතින් සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ එකේ අවසන් වෙනතුරු නරඹන්න. මේ වගේම තමයි උසස් අධ්‍යාපනයේ සම්බන්ධ පාඨමාලා විස්තර අපි නිරන්තරයෙන් ඔයාලට වීඩියෝ මගින් දැනුවත් කරනවා. ඒ සියල්ල දැනගන්නත් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ශිෂ්‍යයන්ට රජයෙන් ලබා දෙන ණය පහසුකම් නියාමනය කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ඉතින් මේකේ වෙබ් අඩවිය තමයි moh.gov.lk කියන්නේ. අපි ඒ වෙබ් අඩවිය තමයි දැන් ඉන්නේ. මේකේ link එක අපි description එකේ දාන්නම්. අපිට මේ ශිෂ්‍ය ණය ලැන්ග්වේජ් එක තෝරගෙන සිංහල ලැන්ග්වේජ් එක තෝරලා තියෙන්නේ. ශිෂ්‍ය ණය කියන එක ඇරෙත්තේ මේ පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. මේකේ ශිෂ්‍ය ණය පිළිබඳ හැඳින්වීම කියන දේ තමයි දැන් අපි ඉන්නේ. අපි බලමු මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක හඳුන්වා දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය ඇරෙත්තේ මේකෙදී ණය පහසුකම් ලබා දෙන්නේ ශ්‍රී ලංකාව තුල පාඨමාලා ආධාරණ අපසුතස්වල විභාගයෙන් සමත් වූ සිතුම්ට තමයි මේ ශිෂ්‍ය ණය සඳහා ආයුධම් කරන්න පුළුවන්. මේක පොලි රහිත ණය ක්‍රමයක්. يعني පොලිය ගෙවන්නේ රජයෙන් වල ණය ලබා ගන්න මුදල පමණයි ගෙවන්න ඕනේ. මේ විස්තර ටික තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය නොමන උසස් අධ්‍යාපන ආයතන හා තෝරාගත් අනුමත උපාධි පාඨමාලාවන් හැදෑරීමට තමයි මේ ණය පහසුකම් ලබා දෙන්නේ. මේ ආයතන සහ උපාධි මොනවද කියන එකක් මේකේ ලිස්ට් එකක් දීලා තිනවා. ඒ අතරින් පාඨමාලාවක් කරනවා නම් තමයි වට මේ ණය පහසුකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දැන් අවුරුදු කීපකින් ක්‍රියාත්මක වෙනවා. දැන් 6 වෙනි අදියර තමයි මේ සැරේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සැරේ ආයුධම් කරන්න පුළුවන් 2018 19 20 කියන වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා සමත් වුණු සිසුන්ට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ආයුධම් කරන්න තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන්. අපි දැන් ඉන්නේ වෙබ්සයිට් එකේ moh.gov.lk කියන අඩවියෙන් තමයි ආයුධම්පත් යොමු කරන්න තියෙන්නේ. ආයුධම්පත් යොමු කරන්න පුළුවන් දෙසැම්බර් 21 ඉඳන් ජනවාරි 31 දක්වා ලැබෙන අවුරුද්ද ජනවාරි මාසේ 31 දක්වා ආයුධම් කරන්න පුළුවන් ඔන්ලයින් 21 තමයි පටන් ගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ලිපි ගොනු සහ අවශ්‍ය විස්තර ටික ඔයාලට දැන් රැස් කරලා තියාගන්න පුළුවන්. තව දවස් කිහිපයකින් මේකට ඇප්ලයි කිරීම අවස්ථාව ලැබෙනවා. අපි බලමු මුලින්ම ඇතුළත් වීමේ සුදුසුකම් මොනවද කියලා. පළවෙනි සුදුසුකම උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් S3ක් ලබාගෙන තියෙන්න ඕනේ. විෂයන් තුනටම ඒක එකවර ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තෙවරකට නොවැඩි වාර ගණනකදී කියන්නේ උපරිම අවස්ථා තුනක් ඇතුළත එකවර විෂයන් තුනක් සමත් වෙලා තියෙන්න ඕනේ S3ක්. ඒ වගේම සාමාන්‍ය පොදු පරීක්ෂණේ common general test එකෙන් අවම වශයෙන් ලකුණු 30ක්වත් ලබාගෙන තියෙන්න ඕනේ. ඒකත් උපරිම වාර තුනක් ඇතුළත සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තවත් කොන්දේස් තියෙන ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් උසස් පෙළ විභාගයේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට S එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට S එකක් ලබාගෙන තියෙන්න ඕනේ. මෙන්න මේකෙන් සුසුකම් ටික මම මානේ ලබාගෙන තියෙන්න ඕනේ. මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ශිෂ්‍ය අත්පොත මේ ණය පහසුකමට අදාළ ශිෂ්‍ය අත්පොතක් තියෙනවා. මම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අන්න ඒකේ තියෙන විස්තර තියෙනවා පාඨමාලා කීපයක්. අන්න මේ පාඨමාලාව කරපු වෙනුවට මේ A-level හරි O-level හරි නැත්නම් ඉංග්‍රීසි ඒක ඒ සහනි ලබා ගන්න පුළුවන් ඒ පාඨමාලාවක් කරලා තියෙනවා. ඊට අමතරව 2022 ජනවාරි 21 වෙද්දී වයස අවුරුදු 25 හෝ ඊට අඩු වෙන්න ඕනේ. 25ට වැඩි අය කෙනෙක්ට ආයුධම් කරන්න බෑ. ඒ වගේම ශිෂ්‍ය අත්පොත අපි කලින් කිව්වා වගේ ඒකේ තියෙන තව දුරටත් විස්තර අවශ්‍ය සුදුසුකම් වැඩි වැඩි දුරටත් විස්තර කරලා තිනවා. එතනින් වාට එක බලා ගන්න පුළුවන්. මෙතන ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනදී ඩවුන්ලෝඩ් වෙන්නේ කලින් අවුරුද්දේ ශිෂ්‍ය අත්පොතමයි. විස්තර ටික වෙනසක් නැති නිසා වෙන්නේ නැති මේ කතාවටත් ඒක ලබා දීලා තින්නේ. අපි ඒකත් අන්තිමට ඔයාලත් එක්ක කතා කරන වීඩියෝ එක අන්තිමේදී බලමු මේකට තෝරා ගන්න කොහොමද කියලා. අයිදු කරන අය අතරින් සිසුන් තෝරා ගන්න කොහොමද කියලා. මුලින්ම
ආයුධම් කරුවන්ට මේක ඉල්ල ඇති අවම සුදුසුකම් තියෙන්න ඕනේ. අවම සුදුසුකම් තියෙන අය විතරයි මෙතන සලකා බලන්නේ. අපි මෙතනදී මේ ඇතුළත මේ සුදුසුකම් කියලා කිව්වේ අන්න ඒ ටික තියෙන්න ඕනේ. ඒ වගේම කැමැති අනුපිළිවෙල. ඔයාලට මේක ඇප්ලයි කරද්දී කෝසස් වලට කැමැති අනුපිළිවෙල දක්වන්න තියෙනවා. අන්න ඒ අනුපිළිවෙල දක්වද්දී ඔයා ඉල්ලා තියෙන විදිහත් ඔයාව තීරණවල නැද්ද කියන එකට බලපානවා. ඒ වගේම එක් එක් උපාධියට පිරිනමලා දින වෙන් කරලා තියෙන ආසන ප්‍රමාණය කී දිනක් බඳවා ගන්නවද කියන කාරණේ මෙතනදී බලපානවා. ඒ වගේම මෙතනදී කියනවා යම් පාඨමාලාවකට තියෙන ආසන ප්‍රමාණයට වඩා වැඩි ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ලැබුණොත් ඔයාගේ උසස් පෙළ විභාගයේ ඉස්සෙල්ලාගේ සහ අයිලන්ඩ් රෑන්ක් එක පදනම් කරගෙන මේකට තෝරා ගන්නවා කියන එක විශේෂයෙන් කියලා තියෙනවා. අපි බලමු වාට මේ යට තියෙන අය පහසුකම කොච්චර මුදලක් ගන්න පුළුවන් කියලා. මෙතන ණය වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම උපාධිය ආධාරණ අවුරුදු ගාන අනුව ඒක ලබා දෙන මුදලත් වෙනස් වෙනවා. අවුරුදු 3ක ජෙනරල් ඩිග්‍රී එකක් කරනවා නම් සහ අවුරුදු 4ක ස්පෙෂල් ඩිග්‍රී එකක් කරනවා නම් ගාණේ යම්කිසි වෙනස්කම් කිහිපයක් තියෙනවා. මුලින්ම ඔයාලට සාමාන්‍යයෙන් ගෙවන්නේ මේකෙදි මේ පාඨමාලා ගාස්තු කියන මුදල තමයි ඔයාලට ණය මුදල වශයෙන් ගෙවන්නේ. ඊට අමතරව ඔයාලට ඕන නම් ඔයාගේ අනිත් වියදම් සඳහා ඉගෙන ගන්න කාලෙදි තවත් ලක්ෂ 3ක හෝ 2.25ක මුදලක් අයදුම් කරන්න පුළුවන්. ශිෂ්‍යත්ව ණය කියන කොටසේ යටතේ ඒක ඔයා කැමති නම් විතරයි අයදුම් කරන්න පුළුවන්. ඔයා මේකට ඍජුවම අයදුම් කරන්නේ මෙන්න මේ පාඨමාලා ගාස්තු කියන එකට. අවුරුදු 3ක ඩිග්‍රියක් සඳහා ඉල්ලුම් කරනවා නම් ලක්ෂ 6ක ණය මුදලක් ලබා දෙනවා. වසර 4 නම් ලක්ෂ 8ක ණය මුදලක් ලබා දෙනවා. සම්පූර්ණ උපාධි පාඨමාලාව මේ මගින් හදාරන්න පුළුවන් කියන එකක් තියෙනවා. يعني මේ ලබා දෙන ණය පහසුකම ප්‍රමාණත්වනේ වාගේ මෙන්න මේකේ දීලා තියෙන උපාධි පාඨමාලා ටික අදාරන්න. මේක දෙවෙනි කැටගරි එකේ තියෙන ශිෂ්‍යත්ව ණය කියන එක හරියට රජයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර වගේ ලබා දෙනවා වගේ මේක මාසෙන් මාසෙට රුපියල් 6000ක් මුදලක් වාට 6250ක් මුදලක් ලබා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ මුදලත් අයදුම් කරොත් ඔයා කැමති නම් ඒක වාට අයදුම් කරන්න පුළුවන්. ණය ලබා ගන්නේ කොහොමද කියන කාරණේ මෙතනදී අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ඇප්ලයි කරන සිසුන් අතර සිසුන් තෝරා ගන්නවා. ඒ සිසුන්ව නිර්දේශ කරනවා ලංකා බැංකුවට. ලංකා බැංකුවෙන් තමයි ණය පහසුකම් ලබා දෙන්නේ. තෝරා ගන්න ලිස්ට් එක ලංකා බැංකුවට යවනවා. යවුවට පස්සේ සිසුන් ඇපකරුවන් දෙදෙනෙකු සමග ලෝන් ඇප්ලිකේෂන් එකක් කොරලා බැංකුවට ලබා දෙන්න ඕනේ. මෙතන විශේෂයෙන්ම විශේෂ වාසිය තමයි ඇපකරුවන් දෙදෙනා මින් එක්කෙනෙක් වාගේ මව හෝ පියා එමාපියන්ගේ කෙනෙක් වෙන්න ඕනේ. තව කෙනෙක් ළඟම ඥාතියෙක් වෙන්න ඕනේ. මෙතනදි විශේෂයෙන්ම කියනවා අපකරුවන්ගේ ආර්ථික தত্ত্বය මේකට බලපාන්නේ නැහැ කියලා. මේකට කවුරු දෙන්නේ කස්සම් කිරීම පමණක් ප්‍රමාණවත් එයාලගේ ආර්ථික தত্ত্বය මේකට බලපාන්නේ නැහැ. ඒ නිසා ලේසියෙන් වාට දෙන්නෙක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේක ගෙවීම කරන්නේ සාමාන්‍යයෙන් උපාධි පාඨමාලාවක දැන් අවුරුදු 3 උපාධියක් ගත්තොත් සෙමස්ටර් එකගෙන අපිට පාසල් අධ්‍යාපනයේදී වාර 3ක් තියෙනවා වගේ කැම්පස් එකේදී සෙමස්ටර් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දට කොටස් දෙකක් තියෙනවා. ඉන්නේ සෙමස්ටර් විදියට තමයි වගේ ණය මුදල් අර්ධවාර්ෂික එකකට තමයි ගෙවන්නේ. ඉතින් වගේ සෙමස්ටර් එක පටන් ගද්දී ඒ සෙමස්ටර් එකට අදාළ ගාස්තුව බැංකුවෙන් වගේ කැම්පස් එකට ගෙවීම සිදු කරනවා. ඒ විදිහට තමයි ණය පහසුකම නිකුත් කරන්නේ. ඒතකොට එකපාර මේ මුදල ලබා දෙන්නේ මේ සෙමස්ටර් එකෙන් සෙමස්ටර් එකට ඔයා කම්ප්ලීට් කරන විදිහට මාස 6න් අතර මේ මුදලේ අදාළ ගාණ බැංකුව විසින් ඔයාගේ විශ්වවිද්‍යාලයට ගෙවනවා. ඒතකොට වාඩත් කරන්න දෙයක් තියෙනවා ශිෂ්‍ය වගකීම් කියන එක. ඔයා පෙනී ඉන්න හැම විෂයක්ම සමත් වෙන්න ඕනේ, රිපීට් වෙන්න බෑ. කියන්නේ සී සාමාර්ථයක් ගන්න ඕනේ වගේ හැම විෂයකටම ඔයා කැම්පස් එකේ පෙනී සිටින. ඒ වගේම පැමිණීමේ 80%ක් තියෙන්න ඕනේ. ඉතින් මේවා පවත්වාගෙන යන්න වෙයි. නැත්නම් ඔයාලට මේ ණය පහසුකම දිගටම ලබා දෙනවද නැද්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන වගේ කීමවා ඉටු කරන්න ඕනේ මේක ලබා ගන්න කෙනෙක් නම්. ඊළඟට බලමු අපි මේක නැවත ගෙවන්නේ කොහොමද කියලා. මේක ගෙවන්නේ පොලි රහිත ඔබ තමයි ගෙවන්නේ තියෙන්නේ. මේක ගෙවන්න මුළු ණය කාල සීමාව වසර 12ක් ලබා දෙනවා. නැවත පියවන්න පුළුවන් ඔයාලට අධ්‍යයන කාලය අවසන් වීමෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු 3ක උපාධියක් කරනවා නම් ඔයාලට එක් අවුරුදු සහන කාලයක් ලබා දෙනවා. අවුරුදු 4ක කරනවා නම් ඒත් එක් අවුරුද්දක් ලබා දෙනවා. එතකොට ඔයාගේ උපාධිය ඉවරලා තවත් අවුරුද්දක සහන කාලයක් ඉඳලා, කියන්නේ ඔයාට රැකියාවක් හොයා ගන්න වගේ අවුරුද්දක කාලයක් ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට ගෙවීම ආරම්භ කරන්න පුළුවන්. වසර 3ක උපාධියක් නම් අවුරුද්දක කාලෙත් පස්සේ
වසර 4කින් පසුව කියන්නේ මෙන්න මේ 3 සහ 1 එකතු වුණාම වසර 4කින් පසුව වාරික 96කින් ගෙවන්න පුළුවන් අවුරුදු 8ක් ඇතුළත සමාන වාරික 96කින් තමයි මේක ගෙවන්න ඕනේ වසර 4ක උපාධියක් කරනවා නම් උපාධියෙන් පස්සේ අවුරුද්දයි කියන්නේ වසර 5ක් ලැබෙනවාට මේ වසර 5න් පස්සේ සමාන වාරික 84කින් අවුරුදු 7ක් ඇතුළත මේක ගෙවන්න පුළුවන් ඉතින් ඒක ලොකු සහනයක් අවුරුද්දක සහන කාලිකුත් වෙනවා රැකියාවක් හොයාගන්න පුළුවන් මේ කාලේදී ගෙවීමේ කාලයත් අවුරුදු 7 සිට 8 දක්වා කාලයක් වට ලබා දෙනවා ඉතින් මෙතන තියෙනවා මේ ණය යෝජනා ක්‍රමය මගින් මොනවා ආයතනවල උපාධිය සාධාරණ පුළුවන් කියන කාරණේ අපි ටිකක් ඔයාලට කියන්නම් ස්ලිට් NSPM සිනෙක් සිබා ICASL chartered accountants සනස හොරයිසන් කැම්පස් KIU SLTC ශ්‍රී ලංකා ටෙක්නොලොජිකල් කැම්පස් සේජිස් ඊසොප්ට් එක්කොනයිස් ICAM ICBT BCI RIC BMS IIHS කියන ආයතනවල පාඨමාලා හදාරන්න පුළුවන් අපි මේ වගේ තියෙන මොන පාඨමාලාවද හදාරන්න පුළුවන් කියන කාරණේ ඊළඟ කොටසෙන් කතා කරමු මෙතනින් ඊළඟට අපිට ලබා ගන්න පුළුවන් මාර්ගෝපදේශක පොත වෙන මේක කියවලා ඉන්නවා ඇප්ලයි කරන්න කලින් ඔයාලා දැන් දින තියෙන නිසා මේක කියවගෙන ඉන්න මේ දවස් දෙකේ ඊට පස්සේ ඔයාලට මේ ඇප්ලිකේෂන් එක දාපු ගමන් අයිතුම් කරන්න පුළුවන් අපි මේක ඩවුන්ලෝඩ් කරලා බලමු මොනවද මේකේ තියෙන විස්තර කියලා මේකට ගියාට පස්සේ මෙතන ඔයාගේ මේ ලැන්ග්වේජ් එක තෝරලා අදාළ එක ඩවුන්ලෝඩ් කරගන්න මම සිංහල එක තෝරගන්නවා මේක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපි ඊළඟට බලමු ඒකේ තියෙන විස්තර ටික මොනවද කියලා මේ තියෙන අපි ඩවුන්ලෝඩ් කරගත්තු ශිෂ්‍ය අත්පොත පොලිගත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන සම්පූර්ණ විස්තරයක් මේකේ තියෙනවා මෙතන තියෙන 17 18 19 උසස් පෙළ සඳහා කියන එක නමුත් දැන් නිවේදනයේ අනුව 2028 ට ඇඳුම් කරන්න පුළුවන් අලුත් ඇප්ලිකේෂන් එක 21 වෙනිදාට දානවා ඉතින් විස්තර ටික වෙනසක් වෙන්නේ නැති නිසා වෙන්නේ මේ අත්පොත මෙහෙම කියලා තියෙන වෙබ් එකේ ඉතින් අපි ඒක රිෆර් කරලා वाला विस्तर मेक लोक संशोधन आवत नमत वीडियो वाल धनमत करना अभी बल मुलिम मेके हिम गुद मेक आरंभ कल दाहत वर्ष मैं अयोजन क्रम मित्र द्वारा अभी कल की विस्तृत इहल बेड़पल मक वृत्ति वटनाक मे उपाधि पाठमाल आधार राज्य मगिन रुपये लक्ष अटकट उपरी अटक पोलीरहित नागेम शिशुन අමතර වීදම් සඳහා ඔවුන්ගේ කැමැත්ත මත රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත් පොලී රහිත නයිම්දුරක් ලබා දෙනවා. අපි අර කලින් ටේබල් එකේදී කිව්වා පාඨමාලා ගාස්තුව වගේම ශිෂ්‍යාධාර කියලා නයිකුත් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා කැමති නම් මේ දෙකම අයිතිම් කරන්න පුළුවන්. ගෙවීමේ කාලයත් මෙතන වසරක සහන කාලයකින් පස්සේ ඔයා ඉගෙන ගත්තට පස්සේ වසරක සහන කාලයක් ලබා දෙනවා. ඊට පස්සේ අවුරුද්දේ නම් ඔයාට ගෙවීම ආරම්භ කරන්න පුළුවන්. මේකට ලියාපදිංචි වෙද්දී අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වෙන එක අනිවාර්යයි. ඒ වගේම ඔයා කැමතිම පාඨමාලා තෝරා ගැනීම අවස්ථාවක් මේ කාර්යම ලබා දීලා තියෙනවා. මෙතන විශේෂණ මොකද කියනවා අන්තර්ජාලය හරහා ඉදපත් පුරවන්න කලින් මේ අත්පොත හොඳින් කියවන්න කියන එක. ඉතින් ඔයාලට ඔයාලගේ මාත් ඉල්ලලා සිටිනවා මේක හොඳට කියවන්න. නැත්නම් යම් කිසි වැරද්දක් වුණොත් ඔයාලව රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ නිසා හරියට කියවලා බලලා आरंभ करना विशेषण मिलती है मैं सुपरीक्षाकारी नौकर शिशु तम पिताम दक्वन आयतन सह पाठमाल अहिमीकर अपीन अंधकैत्यम की अमाइकरण मेरदी सहन पाठमाल अंद बेरवेला तीन ओडर के हरियट दाने वाल हरियट मे ओडर के दाने इलाट मिथना අපේ කලින් කතා කරපු සුසුකම් ටික විස්තර කරනවා. සස්පල විභාගයේ සමත් වෙන්න ඕනේ. ඒ වගේම පොදු පරීක්ෂණය කියන කාරණා ටික. රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතනය සඳහා ප්‍රවේශ වීමට අදාළ නිර්ණායක වෙන්නේ මේ සුසුකම් තියෙන ඇරි තමයි. මේ සඳහා ඉදම් කරන්න පුළුවන්. මේකට අයිතුම් කරන්න සීලොම සිසුන්ට සමාන අවස්ථා ලබා දීලා තියෙනවා සිසුන්ට රජයේ ප්‍රතිපාදන කියන රජයේ අරමුදල් යටතේ උසස් අධ්‍යාපන සඳහා ලබා දෙන එක් අවස්ථාවක් පමණයි. ඒ කියන්නේ රජයෙන් සහනයක් ලබා දෙනවා විශේෂයෙන්ම නොමිලේ ලබා දෙන පාඨමාලා එකක් අට පමණයි යාපදින් වෙන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒ නිසා
ඉති මෙතනත් මේ සහන ගත්තුත්තු වාලා වාට වෙන සහනයක් රජෙන් ලබාගන්න බෑ උසස් අධ්‍යාපනය සඳහා. ඒ වගේම අනුමත රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතනයනි පූර්ණ කාලීන පාඨමාලාවල තමයි මේ විදිහට ණය පහසුකම ලබා දෙන්නේ. පාර්ට් ටයිම් කරනයිට ණය පහසුකම ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලවල ප්‍රධාන මධ්‍යස්ථානවලදී පමණයි මේ පාඨමාලාව ආධාරණ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒක ඉතින් මේ කැම්පස් එක ගන්න තීරණයක් අනුව වලට වෙනස් කරගන්න පුළුවන් වෙයි. නමුත් මේකේ නීතිමය තත්ත්වය බැලුවොත් ප්‍රධාන මධ්‍යස්ථානයේ තමයි වල පාඨමාලාව ආධාරන්න ඕනේ. ඒ වගේම අනුමත කරන ලද පොලි රහිත ශික්ෂණ යෝජනා ක්‍රමයක ඇතුළත් වූ රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතන ටික මොනවද කියන එක මෙතන තියෙනවා. අපි කලින් කියපු ලිස්ට් එකමයි මෙතන තියෙන්නේ. මම ඒකයි කියවන්නේ නැහැ. ඊට පස්සේ රාජ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න තීන්දුව తీරන අනුව බඳවා ගැනීම සිද්ධ වෙනවා කියන කාරණේ තියෙනවා. තවත් වැදගත්ම දෙයක් ඊළඟට තියෙනවා. රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතනයේ කියලා පොලි රහිත ශික්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ ප්‍රවේශ වීමට සුදුසුකම් නොලබන හේතු. මෙන්න මේ හේතු තියෙනවා නම් ඔයා මේකට සුදුසුකම් ලබන්න ඇතුම් කරන්න. ඔයාට වාගේ මුදල් දීලා ඒ ආයතන වලින් උපාධිය ගන්න පුළුවන්. නමුත් රාජ්‍ය ශික්ෂණයි පහසුකම් ලබා ගන්න බෑ. මෙන්න මේ එකක් හරි වට තියෙනවා නම් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම, අවුරුදු 25ට වැඩි වීම, උසස් පෙළ විභාගයේ 3 වතාවකට වැඩි වාර ගණනක් පිරී සිටීමෙන් අවම සුදුසුකම් ලබා ගැනීම. කෙනවා S3 ලබාගෙන තින්නේ වාර 3කට වඩා එහා ගියපු වාරයකදී නම් ඔයාට අයිතිම් කරන්න බෑ. ඒ වගේම අනුමත උසස් පෙළ විභාගයට පෙනී හිටපු අවස්ථා 3 එකලඟ අවස්ථා 3ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවස්ථා 3ම සම්පූර්ණ කරාට පස්සේ අවුරුද්දකදී ඔයා හතරවෙනි වතාවක් හෝ පස්වෙනි වතාවක් කරලා ක්වොලිෆයි වෙනවා නම් ඒ මායිටත් මේකට අයිතිම් කරන්න බෑ. මේ වගේම මෙතන 2020 වර්ෂයත් එන්න ඕනේ. 19 ගයිඩ් එක නිසා මෙන්න තියෙන්නේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ඊට පෙර වර්ෂයකදී පවත්වනු ලැබූ උසස් පෙළ විභාගයක ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩ කරේ. කියන්නේ UGC යටතේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යෙක් වශයෙන් ඩිග්‍රී එකක් පළමු උපාධිය හදාරන්න ඔයා දැනටම තේරිපත් වෙලා හරි ලියාපදිංචි වෙලා හරි තියෙනවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදින් කිරීම කරන්න බෑ. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනත කෙරෙහි පිහිටවලා තියෙන රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක අභ්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට පළමු උපාධිය හදාරන්න ඔයා දැන් තේරිලා ඉන්නවනම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදින් කරන්න බෑ. ඒ වගේම අධ්‍යාපන විද්‍යාපීඨයක අභ්‍යන්තර ශිෂ්‍යෙක් වශයෙන් තේරිලා පත්වලා ඉන්නවනම් ඔයාට මේ සඳහා ඉදින් කරන්න බෑ. ඒ වගේම ශ්‍රී යට් ආයතනයේ යටතේ තියෙන HND පාඨමාලාවක් හරි නයිට් ආයතනයේ යටතේ තියෙන පාඨමාලාවක් හරි IET ආයතනයේ පාඨමාලාවක් හරි NDES පාඨමාලාවක් හරි වසර දෙකකට හෝ ඊට වැඩි පාඨමාලාවක් සහ දැනටම තේරෙලා ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න බෑ. ඒ වගේම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල යුනිවටෙක් යටතේ තියෙන විශ්වවිද්‍යාල විද්‍යාගාර කියන්නේ යුනිවර්සිටි කොලෙජස් මගින් දෙන අවුරුදු දෙකකට වඩා වැඩි ඩිප්ලෝමා පාඨමාලාවකට වා රෙජිස්ටර් වෙලා හරි තේරිලා හරි ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න බෑ. ඒ වගේම මහජන අරමුදල් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මුදල් සපයන වෙනත් ඕනෑම ඩිප්ලෝමාවක් හෝ උපාධි වටිනාකමකට තේරිලිපත්ලා ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න බෑ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවත්වන විදේශ ශිෂ්‍යත්ව වැඩසටහනක් යටතේ පළමු උපාධියක් හැදරින් අධ්‍යයනින් සඳහා දැනටම තේරිපත්ල ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න බෑ. ඒ වගේම පොලි රහිත ශිෂ්‍යන යෝජනා ක්‍රමයට සම්බන්ධව සිටින රාජ්‍ය නවන උසස් අධ්‍යාපන ආයතනයක අපි කලින් කියපු ලිස්ට් එකේ තියෙන ආයතනයක පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් හරි උපාධියක් හරි හදාරන්න ඔයා දැනටම ලියාපදිංචි වෙලා ඉන්නවා නම් එහෙම කෙනෙකුට මේ සඳහා ඉදම් කරන්න බෑ. දැනට රැකියාවක් කරනවා නම් ඉදම් කරන්න බෑ. මෙන්න මේ කියන කාරණා ටික තියෙනවා නම් ඔයාට අයිතුම් කරන්න බෑ. මෙහෙම නැත්නම් තමයි ඔයාව සුදුසුකම් ලබන්නේ මේක අයිතුම් කිරීම සඳහා. ඉතින් මෙතනින් වැඩියම අවධානය යොමු කරන්න ඔයා රජයෙන් ලබා දෙන්න සහනයක් උසස් අධ්‍යාපනය සඳහා ලබා ගන්න නැත්නම් තමයි ඔයාට දැනට එහෙම සහනයක් නොමිලේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ලබාගෙන නැති කෙනෙකුට තමයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙතන තියෙනවා
මේ නියෝජන ක්‍රමයේ අඩතු වඩා හදාරන්න පුළුවන් පාඨමාලා මොනවද කියන එක. මේ පාඨමාලා ටික ප්‍රධාන කැටගරි පහකින් දීලා තිනවා. මානව මහා සමාජ විද්‍යා, වාණිජ, ජීව විද්‍යා, ඉංජිනේරු තාක්ෂණ විද්‍යා, තොරතුරු තාක්ෂණ විද්‍යා. ඉතින් ඔය ඔය කියන සෙක්ෂන් වලින් ඔය කියන අංශයන්ගෙන් වාට උපාධියක් තෝරගන්න පුළුවන්. ඒ එක් එක් අංශය යටතේ උපාධි ප්‍රදාන කිරීමේ ආයතන, ප්‍රදාන කරන උපාධි, අවුරුද්ද, පාඨමාලා ගාස්තු, ලියාපදිංචි වෙන තියෙන ඕන සුදුසුකම් මොනවද කියන කාරණේ මෙන්න මේ ටේබල් එකේ විස්තරාත්මකව තියෙනවා. ඉතින් ඔයාලා ආයුධම් කරන්න කලින් අනිවාර්යෙන් මේක හොඳට කියවන්න. මොකද විශේෂයෙන් මෙන්න මේ ප්‍රවේශීව සුදුසුකම් තමන්ට තියෙනවද කියලා බලන්න. නැත්නම් ඔයා ලෝන් එක ඇප්ලයි කරාට ඔයාට මේකට සුදුසුකම් නැත්නම් අවුත්ව තෝරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටේබල් එක සවිස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. මම එකින් එක කියන්නේ ඔයාලට මේක කියවන්න පුළුවන්. අනිවාර්යෙන් මේක බලා ගන්න. ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කියවලා ඉන්න මේක ආයුධම් කරන්න කලින් අපි මේ ටේබල් එක ස්කිප් කරලා ඊළඟට තියෙන විස්තර වලට යමු. ඊළඟට තියෙනවා මේක ආයුධම් කරන්න කොහොමද කියන කාරණේ අපි තෝරා ගන්න විදිය කලින් කතා කරා. ඒ නිසා නේද අපි ඒක කතා කරන්නේ. මෙතනද කියන්නේ ඔයා දක්වලා තියෙන මනාපය සහ ඉස්සෙඩක් වගේ අයිලන්ඩ් රැන්ක් එක කියන ඒවා බලපානවා වට මේ ක ඇප්ලයි කරන්න ඔයාව සිලෙක්ට් වෙන්නේ ටික බලපානවා කියන එක නිසා ඔයා හරියට බලලා ඕඩර් එක දාන්න. ඒ වගේම අන්තර්ජාලය හරහා ආයුධපත් යොමු කරාට පස්සේ ඔයාට පිළිවෙල වෙනස් කරන්න ඕන නම් මේක ඉන්ටර්වියු එකක් තියෙනවා ඒ දවසට හරි එහෙම නැත්නම් මාසයක් කාලයක් ලබා දෙනවා. ඒ කාලය ඇතුළත හරි ඔයාට ඒ ඕඩර් එක වෙනස් කරන්න පුළුවන්. ඒකට පස්සේ කියන්නේ ලබා දෙන මාසෙන් පස්සේ වාට මේ කාය වෙනස් කරන්න බෑ. ඒ වගේම වාට අභියාචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අභියාචනයක් මගින් තමයි මාසයක් ඇතුළත මේක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ අධ්‍යක්ෂ ශිෂ්‍ය නාය අංශයට අභියාචනයක් හමු කරලා ඒක මාරු කර ගන්න පුළුවන්. අභියාචනත් ඒ අදාළ කාලයටම ආයුධම් කරන්න ඕනේ. අපි දැන් බලමු ආයුධම් පත්‍රය ඔන්ලයින් සම්පූර්ණ කරන්න කොහොමද කියලා. මේ පළවෙනි පියවර අපි අර කලින් කියපු දෙන studentloans.moh.gov.lk කියන වෙබ් අඩවියට යනවා. මේක ලින්ක් එක අපි දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේකට ගියාට පස්සේ ඔයාලට account එකක් හදා ගන්නවා. register වෙනවා. register වෙලා තීරණ වලින් account එකක් හදන්න ඕනේ. මම දැන් කොට දෙනකොට නැතුව ඇති. මේ සල්ලුතින් register වෙන්න. register වෙලා username password දීලා වාගේ මූලික තොරතුරු ටික දීලා register වෙන්න. ඊට පස්සේ ඔයාලට password දීලා මෙතනින් sign in වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ජංගම දුරකථනයෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක සෙන්ටර් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් කලාපීය තොරතුරු සංවේදන තාක්ෂණ මධ්‍යස්ථානකට ගිහිල්ලා ඉක්ටා හෝ නැහැසල ආයතනයකට ගිහිල්ලා මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. සල්ලි ගෙවන්න වෙනවා යාළට 5500 ගාස්තු වලින් රුපියල් 200ක් කියලා තමයි තියෙන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ ඔයාලට ෆෝන් එකෙන් වුණත් මේක ඇප්ලයි කරන්න පුළුවන්. මේ තියෙන්නේ degree programs ඔයාගේ විස්තර ටික මෙතන පුරවන්න ඕනේ. ඒලබල් ඊයක ඉන්ඩෙක්ස් නම්බර් එක NIC මොබයිල් නම්බර් එක ඊමේල් කන්ෆර්ම් ඊමේල් මේ ටික දීලා වා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ වාට සයින් ඉන් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ඊමේල් එකට මේ වගේ මැසේජ් එකක් එනවා. ඒ වගේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුළුවන් වට ඕන නම් ඊට පස්සේ මේ වගේ පාස්වර්ඩ් එක වෙනස් කරන විදිය ඉන්ඩෙක්ස් නම්බර් එක පාස්වර්ඩ් එක වෙනස් කරන අවස්ථාව ඊට පස්සේ අපි ඇප්ලිකේෂන් එකට යමු වෙනවා. මේකේ මුහුණවර මේ අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණත් ලොකු වෙනසක් තිබුණොත් අපි කලින් කිව්වා වගේ වීඩියෝ එකක් වෙනම ගේන්නම්. දැනට තියෙන එක නිසා අපි මේක ඔයාලට පැහැදිලි කරන්නම්. ගයිඩ් බුක් එක මෙතනක් තියෙනවා, ඩවුන්ලෝඩ් කරගන්න. ඇප්ලිකේෂන් එකට යන්න. ඊට පස්සේ ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් ටිකක් මෙතන අහනවා. පළවෙනි page එකෙන් next කරන්න මේ ටික fill කරලා. දෙවෙනි page එකේ වගේ පදිංචි විස්තර, residential details. ඊපස්සේ ඔයාව සම්බන්ධ කර හැකි contact person details. මව පියා බාරකරුගේ විස්තර මෙතන ඉල්ලනවා. ඔබට මේ එක එකක් පුරවලා next කරන්න තියෙන්නේ. මෙතන වගේ A level result එක අහනවා. subject එක grade එක මොන medium එකෙන්ද කරේ, set code එක වාගේ
लेवल करपू गेन वा सलका बलपू डिस्ट्रिक्ट इंडेक्स नंबर एक वाग स्ट्रीम एक मुकद वा के यूज करपू आई डी की टाइप एक मुकद ये आई डी की नंबर एक प्लस वागे पास इट वॉज पास विस्तर करपूर्ण दिन पास नाम आया डिस्ट्रिक्ट के पास तू दिन पास दुर्घटना अंक मैं भी धीरे पास गीपेना मैं इलाटे आट तीन पास तोरण नैक्स्ट कर वादी हाथर मे स्टेप ओल्ड वेल रिसाल दाने वृद्ध दाने इंडेक्स नंबर का सब्जेक्ट इकड़ा दाने ग्रेड दाने दस ए लेवल संबंध में आयत्वागिन प्रश्न आनवा ए लेवल इयर ऑब्टेन बेस्ट सी जी पी मार्क्स कॉमन जनरल टेस्ट की सी जी पी की सामान्य पद परीक्षण इहम लखन लागत वरच वरचे आनवा एक मार्क उच्च लखन गई कॉमन जनरल टेस्ट आने वस्ते मैंने मेतन आए एडुकेशन इंस्टिट्यूट आयतन टीके तीन मिथन दिवाट ऑर्डर एक अदू मैंने मिथन तोरगा डिग्री क्लिक कल ड्रॉप डाउन लिस्ट कोर्स टीके तोर इले ऑर्डर एक मैं डिस्प्ले कर पलवीन के अमेर स्लीट देवन के अमेर एन एस बी एम मैं ईत लोलिंग हेलट पहलट गेन पुलवा इवागेम खाति रोलिंग क्रॉस कर पुलवा मेक मत के अतु हरियट फील कर पास्कर मार्स अद्दीन फील करना वस्तु हरियट होगा वेबसाइट बड़े अवस्था की बड़े अप्लाई करना मेरी दाना बस वागे प्रकाश गाड़ना डिक्लेरेशन वकोमत मैं फुल टाइम तो मैं दाँडो पार्ट टाइम इकट्ठे मैं लबा दिनेशन पास मे विस्तर पाठ मे पुते पाठ मैं कॉले वस्ते फाइन लाइट स्क्रीन अदीरटेनवा फाइन लाइट स्क्रीन अदीर आगे विस्तृट मैं पेन अभी इंटरपटी तुर तुटी हर दिखा परीक्षा कर परीक्षा लेवला मैं कंफर्म फाइनलाइजेशन यस करें तो कंफर्म फिल कर एप्लीकेशन इट फर्स्ट पार्ट मैं वागे मेसेज यू हैव सक्सेसफुली सबमिटेड द एप्लीकेशन इन फर्स्ट पार्ट अनिवार्य मे एप्लीकेशन के प्रिंट कर गण प्रिंट मोड गिल वाट पीडीएफ सेव कर गण पुलवा अनिवार्य कॉपी का सेव कर गण उदीरतम करें अदपत मुद्रण कर बेरून तो प्रिंट कर प्रिंट की हिला पीडीएफ ऐप धीरे में तीन सेव कर वाले थिंक मैं लबादी दिन गी अवृद्ध दिन मैं अवृद्ध आगे अवसान दिन सिद्धि के दिन वाड़ी तीस येम अदपत लबुना की लाट लिपिया लबा दिन नम मैंने मेके कॉपी का क्लब आगे तीन को आट प्रयोजन किया सम्मुख परीक्षण सम्मुख परीक्षण सुसुखम लाइव कैंदवन कैंदवन बाब वाग इमेल तम जन दिनी तीन वाइमेल चक्कर इमेल दिन तिंद सम्मुख परीक्ष इधरपतकों लेकिन मित्र तीन मेरी के लास्ट कल त्याग ऐद असंकन मार्ग का ऐद पत्र पीट पता अगे ऑनलाइन अप्लीकेशन के प्रिंटउट असंकल त्याग एम विद्युपति हो उसी बल पवन गुरुरेख के सहति के सहित संपूर्ण विद्युपति सहति के एक मुद्रित ऐद पति अवसर पिटी तीन ओके प्रिंट कर अप्लीकेशन के अंतिम पीटी विद्युपतिहा सहति के करगा मैंने मेरे कीला तीन कैन गेन अनिवार्य करगा करगाम जाति के हंधुन पत हो गमन बल पत्र पीट पतको एक विद्युपति हो विद्युपति बल पवर गुरु कृषि सहति कर लीनों विद्युपति गेम करगा अर्थम इवागेम सामान्य पल सहति पीट पता सहति करगा
උසස් පෙළ සහතිකයේ පිටපතකුත් සහතික කරගන්න ඕනේ විදිහටම. ඒ වගේම සාමාන්‍ය පොදු පරීක්ෂණයේ සමත් වූ වර්ෂයට අදාළ උසස් පෙළ සහතිකයේ පිටපතක්. ඒ කියන්නේ ඔයා ගියේ ලෙවල් S3 තියෙන ශායියක නැතුව වෙන ශායියකින් වාඩ පොදු පරීක්ෂණයේ මාක්ස් තියෙනවා නම් අන්න ඒක වෙනම ඉදිරිපත් කරන්න ඕනේ ඒ සහතිකේ. මේකත් අර විදිහට සහතික කරගන්න. ඊට පස්සේ පාසල් යර යාමේ මුල් පිටපතත් ඔයා යොමු කරන්න ඕනේ. මතකද ඔයාලා කොපි එකක් තියාගනවා නම් හොඳයි. ඉතින් මේ ටික තමයි ඔයාලා ඇස්ති කරගන්න ඕනේ. ඒක නම් සකස් කර මාර්ගගත සම්පූර්ණ සම්මුඛ පරීක්ෂණයේදී දෙපတ် කරන්න. මේ ඔන්ලයින් ඉන්ටර්විව් එකේදී වා මේක මේ සහතික ටිකව පෙන්වන්න ඕනේ ඉන්ටර්විව් බෝඩ් එකට. ඊට පස්සේ අයිතුම් කරු විසින් අත්සන් කරන ලද මාර්ගගත අයිතුම් පත්‍රයේ මුද්‍රිත පිටපතක්, ඒ වගේම සාමදාන මිනිස්ස කරුවෙකු හෝ තීවුරුම් කොමසාරිස් කෙනෙක් විසින් අස්වන දිනය සහ නිල මුද්‍රාව සහිතව නිවැරදිව කම්ප්ලීට් කරපු තීවුරුම් ප්‍රකාශයකුත් වා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම කරන්න ඕන පෞද්ගලික අයිතුම් කරුවෙක් විදිහට ඉදිරිපත් වුණා. අපි කලින් කිව්ව ටික පාසල අයිතුම් කරුවන්ට මට කියන්න බැරුණා. වා පෞද්ගලික අයිතුම් කරුවෙක් නම් මෙන්න මෙතන කියලා තියෙන ටික අවශ්‍ය. වායතෝ රස්සම් කර ගන්න ඕනේ සාමදාන නිශ්චකාරයෙක්ගෙන් හරි දිවුරුම් කොම සර්විස් කෙනෙක්ගෙන් හරි අර කලින් ටිකම පාසල් හැරවාමේ සහතිකය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔයා මේ ලේඛන ටික ලෑස්ති කරගත්තට පස්සේ ඔයාගේ ඉන්ටර්විව් දවසට කලින් මේ ඩොකියුමන්ට්ස් ටික ඊමේල් කරන්න ඕනේ මේ ආයතනයට, උපසත් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඉතින් මේ මොන ඊමේල් එකකටද යවන්න ඕනේ කියන එක ඔයාට දැනුම් දෙනවා. ඒ ඊමේල් එකට යවන්න ඕනේ අනිවාර්යෙන්. ඔයා තෝරාගත්ත කියන එකත් සමුග පරීක්ෂණයෙන් පස්සේ ඔයාට දැනුම් දෙනවා. මේදී ලිපියක් එවනවා ඔයාගේ ඊමේල් එකට තමයි මේ තේරීමේ ලිපිය ලබා දෙන්නේ. තෝරාගන්නලද උපාධි වැඩසටහන, තේරීපත් වන උසස් අධ්‍යාපන ආයතනය සහ ලියාපදිංචි වීම සඳහා තියෙන අවසන් දිනය. ඔයා තේරුණා කිව්වට කියන ඊමේල් එක ආවට පස්සේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් ඒකට මොන දිනයකට කලින් ලියාපදිංචි වෙන්න ඕන කියන ඕනේද කියන කාරණේත් මේ ඊමේල් එකේදී ඔයාට සඳහන් කරනවා. ඉතින් ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරද්දී ගොඩක් අයට ගැටලු වෙනවා නම් තාක්ෂණික ගැටලු එහෙම වුණොත් ශික්ෂණ අංශයේ දුරකථන අංක දෙකක් දීලා තියෙනවා මෙන්න මෙතන. මේ අංක ටිකව සටහන් කරගන්න. මේ අංකයට හරි රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර 19 19ට හරි අමතන්න ඕනේ. මෙන්න මේ අදාළ අංශයටම ගත්තොත් හොඳයි. වගේ තාක්ෂණික ගැටලුවක් අවුත් එක විසඳ ගන්න. ඒ වගේම අයිතුම්පත අදාළ කාලයට යොමු කරන්න. මේ ගිය අවුරුදු දිනයන් තියෙන 12යි මේ අවුරුදු දිනයන් වෙන 2021 12යි 21 සිට 2022 එකයි 31 දක්වා තමයි. ඊට පස්සේ මේකේ පස්වෙනි කොටස විතර මේ අත්පුතේ එක් එක් ආයතනයේ එක් එක් රාජ්‍යනවන උසස් අධ්‍යාපන ආයතනයෙන් පවත්වන උපාධි පාඩමාල පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා. තිනවා මේක කියවන්න මම කියන එක විස්තර කරන්නේ. ඒතොර වාර මේක බලලා මොන පාඩමාලාද මම කරන්න ඕනේ කියන එක තෝරා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ටික තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලට ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ මොනවාරි ගැටලුවක් තිබුණොත් අපිට දැනුම් දෙන්න කමෙන්ට් එකක් මගින් අපි ඒකට ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේනවා. නැත්නම් ඔයාලට කමෙන්ට් එකක් මගින් අපි පිළිතුරු ලබා දෙන්නම්. ඉතින් මේ ටික තමයි මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අපි මේ වෙබ් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් මෙතන තව දෙයක් කියනවා. මාර්ගගත අයිතුම් පතට මෙන්න මෙතනින් යන්නත් පුළුවන්. මෙතනින් ගිහිල්ලා දැනට තියෙන 21 වෙනිදා තමයි එන්නේ කියන කාරණේ ඇප්ලිකේෂන් එක. මෙතන ගියාට පස්සේ ආ රෙජිස්ටර් සහ සයින් ඉන් කියලා තියෙනවා. මේ රෙජිස්ටර් කියන එකේ ඔයාලා විස්තර ටික රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ සයින් ඉන් ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. ඊළඟට මෙතන බලමු අපි ඔයාලට විමසීමක් කරන්න ඕන නම් අවශ්‍ය දුරකථන අංක ටිකක් මෙතන දීලා තිනවා. දුරකථන අංක ටික ලියාගත්තොත් පාඩුවක් වෙන්න තියෙනවාට මෙන්න මේ අංක වලට තමයි දැනුම් දෙන්න ඕන. වෙබ් අඩවි මෙතන තියෙනවා. ඊළඟට අපිට තව එකක් බලන්න තියෙනවා, නිතර අසන පැන. අපි බලමු ඇප්ලිකේෂන් එක දාද්දි කටට ඇතුළු ගැටළු මොනවද කියලා. What is interest free loan? අපි ඒක කතා කරලා ඉවරයි මේ වෙද්දී. ක්වොලිෆිකේෂන් ටිකක් බලුවා. මොන ආයතන වලද මෙන්න මේ කියන ආයතන ටිකේ තමයි මේ යටතේ උපාධි පාඩමාල හදාරන අවස්ථාව දෙන්නේ. What is the duration of the degree program? ඉතින් අවුරුදු 3 සහ 4. ඒක කොහොමද අපි කතා කරා limitations. මේක ඇප්ලයි කරන්න බැරි කාටද කියන කාරණේ.
අපි එක වෙනුවෙන් කතා කර කාටද ඉදිරි කරන්න බැරි කියලා. How can this loan be obtained? මේකත් අපි කතා කරා. ඔයාව දැන් මේ ඉන්ටර්වියු එකෙන් පස්සේ තෝරගත්තට පස්සේ තෝරගන්නු සිසුන්ගේ ලිස්ට් එකක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකා බැංකුවට යවනවා. ඊට පස්සේ ලංකා බැංකුව තමයි වාගේ සෙමස්ටර් එකෙන් සෙමස්ටර් මාස 6න් අයට ඩිග්‍රී එකට අදාළ මුදල කැම්පස් එකට ගෙවන්නේ. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඔයාගේ නම් ලිස්ට් එක බැංකුවට එවුවට පස්සේ ඔයා බැංකුවට ගිහිල්ලා ලෝන් ඇප්ලිකේෂන් එකක් පුරවලා දෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි තව ගැටලු තියෙනවා නම් කතා කරන්න අනිවාර්යෙන් ඉදිරියේදී. ඉතින් මේ ටික තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්න මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කොට දෙනෙක් බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙනකම්. ඉතින් දැන් ඔයාලට අයිතුම් කරන්න පුළුවන් ඔයාලගේ අර අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික දැම්ම රෙඩි කරගන්න. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටින අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න edu tips channel එක. ඒ වගේම bell icon එක click කරන්න අපි අලුත් video එකක් දාපු ගමන් notification එකක් ගෙන ගන්න. ඒ වගේම උසස් අධ්‍යාපන පාඨමාල සම්බන්ධයෙන් අපි video ගොඩක් කරලා තියෙනවා. ඒවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ video එකකින් නැවත හමු වෙනවා.